සම්පූර්ණයෙන්ම ෆර්නිෂ් කරපු හොඳ ගාඩන් ස්පේස් එකක් තියෙන තනි තට්ටුවේ ලස්සන ගයක් පෙන්වන්න තමයි හංසියද ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් අද මම ඉන්නේ පිළියන්දල. හරියටම කිව්වොත් පිළියන්දල ටවුන් එකට කිලෝමීටර්ස් 1.7යි. ඒ කියන්නේ විනාඩි 5කින් ළඟා වෙන්න පුළුවන් දුරකින්. ඊට අමතරව ඔබලට අනිත් පැත්තේ ගාලුපාරට විනාඩි 15කින් ළඟා වෙන්න පුළුවන් වගේම මොරටු කැම්පස් එකකටත් හරියම ලේසියෙන් ළඟා වෙන්න පුළුවන් තැනක තියෙන. ඒ කියන්නේ හරියම කන්වීනියන්ට් ලොකේෂන් එකක් තියෙන තනි තට්ටුවේ ලස්සන ගයක් තමයි අද අපි පෙන්වන්නේ. ඉතින් තනි තට්ටුවේ ගයක් වුණාට මෙතන වර්ගඩි 2000ක් තියෙනවා. හැබැයි පුංචි රහසක් ඔගලන්ට ගේ ඇතුළට ගියාම මම පෙන්වන්න. ඔගලන්ට මේ නිවස වර්ගඩි 3500ක් විතර ප්‍රමාණය වෙනකම් එක්ස්පෑන්ඩ් කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම කිව්වා වගේ සම්පූර්ණයෙන් ෆර්නිෂ් කරපු ඔගලන්ට බෑග් එක අරගෙන ගෙදරට එන්න විතරයි තියෙන්නේ. පජස් 14ක් තියෙනවා. කාමර දෙකක්, බාත්รูම් එකක් තියෙන හැම දෙයක්ම තියෙන ලස්සන ගෙදර බලන්න තමයි අපි දැන් යන්නේ. ඔගලන්ට මේ වගේ රෝල ගේට් එකක් තියෙනවා. ඉතින් එහා පැත්තෙන් විකට් ගේට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ හොඳ පළල් පාරක් ඔගලන්ට නිවසට එන්ටර් වෙන්න තියෙනවා. අද අපි කතා කරන නිවස තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම ගස්වැල් වලින් වට වෙලා හරිම නිෂ්කලංක පරිසරයක තමයි මේ නිවස තියෙන්නේ. ඔයාලත් ගස්වැල් වලට ආස කෙනෙක් නම් ඔන්න මේ නිවස ඔයාලට අයිඩියා. මේ පැත්තෙත් ඔයගලන්ට ගෙදර ෆ්‍රන්ට් ගාඩන් ඒරියක තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ සයිඩ් එකෙත් ඔයගලන්ට පේන හොඳ ස්පේස් එකක් තියෙනවා. වගේම සම්පූර්ණයෙන්ම ගස් කොළන් වලින් වට වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ ගාඩන් ඒරියා එකේ වාහන නවත්තන්නත් පුළුවන්, වාහන පාක් කරන්න පුළුවන්. ඊට අමතරව නිවසේ කවර්ඩ් කාර් පෝච් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ වගේ ෆිනිෂ්ඩ් රූෆ් එකකින් තමයි මෙතන කවර් වෙලා තියෙන්නේ. අපිට මෙතන වගේම ගාඩන් එකත් එක්කම, ඒ කියන්නේ සම්පූර්ණයෙන් අපිට වාහන හතරක් නවත්තන්න පුළුවන් ස්පේස් එකක් මේ නිවසේ තියෙනවා. සම්පූර්ණයෙන්ම වහලකින් තමයි අපිට මේ ටික ඔක්කොම කවර් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගස් වලින් වට වෙලා අපිට මේ නිවසේ සයිඩ් එක පැත්තට යන්න පුළුවන්. ඉතින් මේ පැත්ත ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය කැමති නැන්නේ බ්ලයින්ඩ් වෝල්ස් තියෙන ගෙවල් වලට. ඉතින් මේ නිවසේ මේ පැත්තෙන් අපිට කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. ඒ වගේම තමයි හොඳට හැදිච්ච ෆොක්ස් ටේල් ගස් තුනක්ම අපිට ගේ ඉස්සරහෙන් තියෙනවා. ජනෙල් ප්ලේස් එලා තියෙනවා. අද අපි කතා කරන ලස්සන හොරබුගුටි ගෙදර ඇතුළට ආපු ගමන්ම ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මම එළියේදීම කිව්වනේ මේ නිවස සම්පූර්ණයෙන්ම ෆර්නිෂ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බඩු බෑග් එක අරගෙන ගෙදර පදිංචි වෙන්න එන්න විතරයි තියෙන්නේ. ඉතුරු හැමදේම මේ නිවසේ හිමිකරුවන් ඔයාලට සපයලා තියෙනවා. ගෙදර ෆර්නිචර්, ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්ස් මේ හැම දෙයක්ම ඔයාලට තියෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ ලිවින් ඒරියා එකේ. ඔයගලන්ට පේනවා හරි කියුට් මේ වගේ සෝෆා එකක් තියෙනවා. ක්‍රීම් කලර් එකෙන් තමයි ඒක ඩිසයින් වෙලා තියෙන්නේ. එහෙනම් ලිවින් ඒරියකත් එක්කම මේ පැත්තේ මොකද්ද තියෙන්නේ කියලා බලමු නේද? එන්නකෝ. පේනවාද? මේ වගේ වයිඩ් ටීවී එකක් එක්ක මෙන්න මේ සයිඩ් එක තමයි අපිට ටීවී ලොබි එක විදිහට ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම හෝම් තියෙන සිස්ටම් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් බෝස් බ්‍රෑන්ඩ් එකෙන් නොගල්ලන්ට සවුන්ඩ් සිස්ටම් එකකුත් මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඉතින් ෆිල්ම් හෝල් එකට යන්නේ නැතුව ගෙදරින් නම් ඔයගලන්ට ෆිල්ම් එකක් බලලා ඒ හෝම් තියෙන සිස්ටම් එකේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයගලන්ට ඇති තරම් අත්විඳින්න පුළුවන්. ඉතින් මම මුලින්ම කිව්වා වගේ මේ නිවස තියෙන හරි කන්වීනියන්ට් ලොකේෂන් එකක්. පිළියන්දල ටවුන් එකට කිලෝමීටර්ස් 1.7යි කියන්නේ අපිට විනාඩි 5කින් ළඟා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගාලුපාරටත් අපිට විනාඩි 15කින් යන්න පුළුවන්. ඊට අමතරව අපිට මොරටුව කැම්පස් එකටත් විනාඩි 5කින් යන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එකේ ලෑන්ඩ් වැලියු එක මිනිමම් 1.2 මිලියන් per purchase. ඒ කියන්නේ purchase එක ලක්ෂ 12ක් විතර වෙනවා අවමය. ඉතින් මෙතන purchase 14ක් තියනවානේ. ඒ කියන්නේ මේකේ ලෑන්ඩ් වැලියු එක විතරක් අපිට ලක්ෂ 170ක් වෙනවා. ඉතින් අපි මේ දකින ෆර්නිචර්, එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රික්
ඉක්විමන්ස් මේ හැම දෙයක් එක්කම මේ නිවසේ වර්ගඩි 2000ක් මේරියකේ තියෙනවා. ඒ වගේම ඔයගලන්ට තවත් උඩින් තවත් කියන්නේ මේක එක්ස්පෑන්ඩ් කරගන්නත් හැකියාව තියෙනවා. කියන්නේ වර්ගඩි 3500ක් දක්වා මේ නිවස ඔයගලන්ට එක්ස්පෑන්ඩ් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තියෙන මේ ගෙදරට ප්‍රයිස් කරලා තියෙන්නේ 120,000. ඒ කියන්නේ ගෙදර සහ ලෑන්ඩ් වැලියු එකත් එක්ක මේ නිවසේ සම්පූර්ණ ප්‍රයිස් එක 290,000ක් වෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ මුදලකට සාධාරණ මුදලකට මේ වගේ ලස්සන ගයක් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර් එක හරහා මේ නිවසේ හිමිකරුවන සම්බන්ධ කරගෙන මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙමනම් ගෙදර ඉතුරු විස්තරත් මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ සයිඩ් එකෙන් තමයි අපිට ස්ටෙයර් කේස් එක තියෙන්නේ. ඉතින් සම්පූර්ණ මේ වගේ මෙටල් වලින් තමයි එතන කවර් කරලා තියෙන්නේ. ඒ වගේම ලස්සනට ලයිට් වලින් තමයි එතන තවත් ලස්සන කරලා තියෙන්නේ. මං ඉන්න මේ සයිඩ් එකේ අපිට එක බෙඩ්රූම් එකක් තියෙනවා. එහෙමනම් අපි එතනට ගිහලා බලමු නේද? මේක තමයි ෆස්ට් බෙඩ්රූම් එක. ඉතින් ඕගලන්ට පේනවා හරිම ලස්සන හරිම ලක්ෂරි මේ වගේ ක්වීන් සයිස් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ කම්ෆර්ටබල් මේ වගේ මැට්‍රස් එකකින් තමයි මේ බෙඩ් එක අපිට කම්ප්ලීට් වෙලා තියෙන්නේ. මේ පැත්තට අපිට ජනල් කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි මේ නිවසේ CCTV 4ක් තියෙනවා. ඉතින් ඔන්න ඕගලන්ට මේ නිවස CCTV වලින් කවර වෙන හින්දා ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න මේ සයිඩ් එකෙන් අපිට ක්ලෝසෙට් එකක් තියෙනවා. එහෙමනම් අපි දැන් බලමු මේ කාමරෙත් එක්කම එහා පැත්තේ තියෙන්නේ මොකක්ද කියලා. අපිට මෙතන තමයි වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා වොෂ්රූම් එක තුලට ආවහම මේ වගේ කළු පාටින් සහ සුදු පාටින් තමයි මේක ඩිසයින් වෙලා තියෙන්නේ. ෂවර් එක සම්පූර්ණයෙන්ම මේ පැත්තෙන් තමයි අපිට තියෙන්නේ. ඊට අමතරව කොමන් එක සහ අපිට සින්ක් ඒරියා එක මේ පැත්තෙන් තමයි තියෙන්නේ. ඉතින් හොඳ ස්පේස් එකක් අපිට බාත්รูම් එකෙත් තියෙනවා. එහෙමනම් දැන් මම ඔයාලව මේ සයිඩ් එකට තමයි එක්කගෙන යන්නේ. එන්න. අපිට මෙතන අයන් බෝඩ් එකක් තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකේ තවත් මැට්‍රස් එකක් දාලා තමයි තියෙන්නේ. හැබැයි මේ සයිඩ් එකෙන් අපිට පෑන්ට්‍රි ඒරියා එක තියෙන්නේ. ඉතින් මේ නිවසේ හිමිකරුවන් මේ වෙනකොට මේ ඒරියා එක තමයි ඩයිනින් ටේබල් එක තියෙන. ඩයිනින් ඒරියා එක විදිහට යූස් කරන්නේ. ඒ වෙනුවෙන් ලස්සන ශෛලියකුත් මෙතන තියෙනවා. හැබැයි මේ නිවස මම ගත්තා නම් පොඩ්ඩක් කමෙන්ට් කරනවා. එක්ක මම කැමති විදිහට මෙතන මම ඩයිනින් ටේබල් එක තියන්න මේ ඒරියා එක ඩිසයින් කරගන්නවා. එහෙම නැත්නම් ඔයාලගේ කැමැත්ත විදිහට ඔයාලට මෙතන ඕන රූම් එකක් විදිහට කන්වර්ට් කරගන්නවත් පුළුවන්. අපි බලමු නේද? හරි. මේ තමයි පෑන්ට්‍රි ඒරියා එක. ඉතින් සම්පූර්ණයෙන්ම කළු පැහැෙන් තමයි මේ පෑන්ට්‍රි එක නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම අපිට ෆයිබර්න කුක් එකක් තියෙනවා. ඊට අමතරව මේ සයිඩ් එකෙන් අපිට ඩබල් ඩෝ ෆ්‍රිජ් එකක් වගේම ඉනොමැක්ස් බ්‍රෑන්ඩ් එකෙන් වොෂින් මැෂින් එකක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම තමයි ඔයාලට මේ නිවස මිලදී ගන්න හැකියාව තියෙන්නේ. මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකේ. ඉතින් මෙන්න මේක තමයි අපිට තියෙන මාස්ටර් බෙඩ්රූම් එක. ඔයගලන්ට පේනවාද? හොඳ ලස්සන ෆිනිෂ් එකක් තියෙන ලක්ෂරි ලුක් එකක් තියෙන මේ වගේ කිං සයිස් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට හොඳ හයිට් එකක් තියෙන මේ වගේ කම්ෆර්ටබල් මැට්‍රස් එකකුත් තියෙනවා. ඉතින් මේ කාමරේට අපිට AC එකක් ෆික්ස් කරලා තියෙනවා. ඊට අමතරව අපිට ෆෑන් එකකුත් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට වෝඩ්‍රොබ් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට යූස් කරන්න තවත් ටේබල් එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ බ්ලයින්ඩ්ස් වලින් තමයි මේකේ වින්ඩෝස් කවර් වෙලා තියෙන්නේ. අපි කලින් හිටපු කාර් පෝච් එක පැත්තට තමයි මේකේ අපිට මේ ග්ලාස් එක ඕපන් කරාම වින්ඩෝ එක ඕපන් කරාම යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි යමු. ඉතින් ඔයාලටත් තියෙනවා නම් ලස්සන නිවසක් හදාගන්න හිණයක් ඔයාලටත් පුළුවන් පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර් එක හරහා තරුෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගන්න. ප්ලෑන් එක අඳින තැන ඉඳන්ම ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම ඔයාලට පුළුවන් තරුෂි හෝම්ස් ආයතනයට කතා කරලා එයාලගේ සේවාව ලබා ගන්න. ඉතින් ලංකාවේ ඕනම දිස්ත්‍රික්ක එක නිවාස හදාගන්න ඔන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂත්වය ඔයගලන්ට කිසිම ඇඩ්වාන්ස් එකක් ඒ කියන්නේ අත්‍යවශ්‍ය මුදලක් ගෙවන්නේ නැතුව නිවසේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ලස්සන ගයක් හදාගන්න කතා කරන්න පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර් එක
තරුෂිවම සායතනෙට. ඉතින් එහෙමනම් මේ හුරුබුහුටි ගෙදර ලස්සන මේ වෙනකොට හංසි සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්වලා ඉවරයි. ඉතින් මම මුලින්ම ඔයාලට කිව්වා වගේ පිළියන්දල ටවුන් එකට විනාඩි 5කින් යන්න පුළුවන් දුරක ගාලුපාරට මොළුට කැම්පස් එකට ඒ හැම තැනකටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ලොකේෂන් එකක තමයි මේ ගෙදර තියෙන්නේ. මෙතන පර්චස් 14ක් තියෙනවා. නිවසේ වර්ග 2000ක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ දකින මේ මොඩර්න් ෆර්නිචර් වගේම මේ ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්ස් හැම දෙයක් එක්කම ඔයාලට මේ නිවස මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම කලින් අර ගෙදර ප්‍රයිස් එක බ්‍රේක් ඩවුන් එකක් ඔයගොල්ලන්ට කියවන්නේ. ඔයාලට පේනවා මේ නිවස වෙනුවෙන් ලක්ෂ 120ක වගේ මුදලක් තමයි යාලා කෝට් කරලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම තියෙන මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න ඔයාලත් කැමතිද නැත්නම් ඔයාලට පුළුවන් පල්ලෙ හැදින කන්ටැක්ට් නම්බර් එක හරහා මේ නිවසේ හිමිකරුවන්න සම්බන්ධ කරගෙන මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙනම් ඉක්මනටම කතා කරන්න පල්ලෙ හැදින කන්ටැක්ට් නම්බර්ස් වලට. ඉතින් ඔන්න ඔයාලටත් තියෙනවනේ විකුණ ගන්න බලාපොරොත්තු වෙන ලස්සන ගෙයක්, අපාර්ට්මන්ට් එකක්, හොටෙල් එකක් ඔයාලත් කැමතිද නම් මේ වගේ වීඩියෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න ඔයාලට පුළුවන් පල්ලෙ හැදින කන්ටැක්ට් නම්බර් එක හරහා ලක්ෂදීප ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ වගේ වීඩියෝ ප්‍රොමෝෂන් එකක් කරගන්න. ඒ වගේම තමයි ඔයාලටත් පුළුවන් ගෙයක් හොයන කෙනෙක් නම් ගෙයක් හදන කෙනෙක් නම් අපේ ලක්ෂදීප ශ්‍රී ලංකා YouTube channel එකේ තියෙන videos බලන්න. එහෙමනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්න. එතකන් මගේ ක්‍රිෂාන්ගේ අපේ චුටි පැටිය කියාරගේ personal vlogs තියෙන ක්‍රිෂාන් හන්සි කියන YouTube channel එක වගේම අපේ ලක්ෂදීප ශ්‍රී ලංකා YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් තවත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාල හැමෝට